රයිට් සුබ උදෑසනක් වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඒත් එක්කම අද ගොඩ කාලෙකින් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද කරන්න යන්නේ කැනල් ස්ටික් ගැන. කොළඹ කොටස් වෙන්න බොල එහෙම නැත්නම් ස්ටොක් මාකට්ටේ සම්බන්ධව ඉන්න කොට විතර නෙවෙයි ක්‍රිප්ටෝ කරන්සි කියන ඒක සම්බන්ධව කරන කොටත් ඇත්තටම වැදගත් වෙන පැටර්න් එකක් තමයි කැනල් ස්ටික් කියන්නේ. කැනල් ස්ටික් වල බේසික් තමයි කියලා දෙන්න කියන්නේ පොඩි අයිඩියාක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මෙතන Google එක ගාගත්තා පොඩි PDF එකක්. එතන තියෙනවා බිගිනර් කෙනෙක්ට කොහොමද කැනල් ස්ටික් පාවිච්චි කරන්න කොහොමද කියලා. මෙතන කන්ටෙන්ට් එකවට බලා ගන්න පුළුවන්. මොකද්ද කැනල් ස්ටික් මේ වාටත් මේ ගිහිලා බලන්න පුළුවන් කොහොමද කියලා. යූසුවලි අපි නෝමල් යූස් කරන කැනල් ස්ටික් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක හැසිරෙන ආකාර දෙකයි. බුලිෂ් සහ බෙයරිෂ් කියලා. බුල් මාකට් එකක් කියන්නේ ඇත්තටම උඩර යන මාකට් එකක්. එහෙම නැත්නම් අපිට ප්‍රොෆිට් ලබා දෙන බුල් මාකට් එකක්. බෙයරිෂ් මාකට් එකක් කියන්නේ මාකට් එක පහළට වැටෙනවා. එහෙම මාකට් එකක්. එතකොට මේ පැටර්න් දෙක අනුව කැනල් ස්ටික් අපිට මේ ගොඩක් වෙලාවට අපිට දකින්න තියෙන කොළපාට සහ රතු පාටින් කොළපාට කැනල් එකක් දකින්න පුළුවන්. බුල් මාකට් එක කැනල් කොළපාටනුත් බෙයරිෂ් මාකට් එක කැනල් රතු පාටනුත් දකින්න පුළුවන්. මෙතන තියෙන how to read the kennel කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බලමු නිකන් ඐඩියාක් ගන්න. වාට ගොඩක් කොටස් වලින් බලලා එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ aided platform එක සහ great fn කියන platform දෙක භාවිතයෙන් අපිට පුළුවන් kennel patterns ගන්න. ඒ වගේම innation.com කියන pattern එකත් භාවිතයෙන් කොටස් වෙන බලහ සම්බන්ධය මේ මට දන්නවා. මේක ගැන මම මේකේ තියෙනවා pattern. ඇත්තටම මේ pattern ගැන අවබෝධයක් ගන්න experience විතර අවශ්‍ය වෙන්නේ. අපිට මේවා ස්ටඩි කරලත් ඐඩියා ගන්න පුළුවන්. නමුත් ඒ වගේ දේවල් අපිට හොයන්න බෑ. අපිට මේ chart අඳින්න පුළුවන් 1 min chart එක. කියන්නේ day chart එකේ ඉඳන් month year වෙනකන් chart ඇඳලා හොයන්න පුළුවන්. නමුත් trader කෙනෙක්ට සම්බන්ධව එහෙම නැත්නම් ට්‍රේඩින් සම්බන්ධව නම් ලොකු අවබෝධයක් ඕනද ප්‍රැක්ටිකල්. නමුත් අපි දල අවබෝධයක් තියෙනක හොඳයි කියලා හිතලා මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි මුලින්ම ගත්තොත් මේ කොළපාට කැනල් එක. කොළපාට කැනල් එක මම කලින් කිව්වා ඇඳින්නේ බුල් මාකට් එකට කියලා. එතකොට කොහොමද කොළපාට කැනල් එකක් හඳුනනොත් මම කොහොමද මේකෙන් ඐඩියාක් ගන්නෙ? කොළපාට කැනල් එක හඳුනනොත් මේ බොටම් එක. බොටම් එකෙන් තමයි මේ දවසේ හෝ අපි දාන පටිකුල පීරියඩ් එක. ඒක මිනිත්තුවක් වෙන්න පුළුවන්, 5 මිනිත් වෙන්න පුළුවන්, 10 මිනිත් වෙන්න පුළුවන්. කැමති විදිහට අපිට ඒක ඒ ප්ලැට්ෆෝම් වලින් වෙනස් කරගන්න පුළුවන්. අදාළ පටිකුල ස්ටොක් එකේ කොහොමද මේ කරන්නේ කියලා. එතකොට මෙන්න මේ යට බොටම් එකෙන් තමයි ඕපන් ප්‍රයිස් එක එන්නේ. එතකොට කැනල් මං කියන්නේ මේ කැනල් ස්ටික් ඇඳුනට පස්සේ අපි කොහොමද ඐඩියාක් ගන්න කියලා. බොටම් එකෙන් තමයි ඕපන් ප්‍රයිස් එක, ටොප් එකෙන් ක්ලෝස් ප්‍රයිස් එක ඒ දවසේ හරි පටිකුල පීරියඩ් එකේ හරි. එතකොට මොකක්ද මේ ඉරක් උඩට ගිහලා සහ ඉරක් අතර ගිහලා තියෙන්නේ? මේ කියන්නේ මේ මෙතන ප්‍රයිස් එකකින් ඕපන් වුණාට මේ ස්ටොක් එක ඒ දිනේ ඇතුළත හෝ කාල පරිච්ඡේදය ඇතුළත මෙන්න මේ වීක් එකෙන් මෙන්න මේ තරම් මුදලක් හෝ අගයක් මේක පහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මෙතන තියෙන්නේ මෙන්න මේ දක්වා ඒකට මෙන්න මේ වික් දෙක තමයි ඇත්තටම මේ ස්ටොක් එකේ උඩ පහළ ගිය අගයන් දෙක. මෙන්න මේ හයස් ප්‍රයිස් එක මේක තමයි, ලෝස් ප්‍රයිස් එක මේක. නමුත් මෙතනින් ආරම්භ වුණා, මෙතනින් අවසන් වුණා. මේක තමයි ආරම්භක අවස්ථාව. ආරම්භක දවසේ පීඩ ආරම්භුණු මුදල මේක, අවසන් වුණු ක්ලෝස් මුදල මේක. උඩටම ගියා මෙතන, ලෝස් ප්‍රයිස් එක වුණා මේක. අන්න ඒක තමයි බුලිෂ් කැනල් ස්ටික් එකක අයිඩියා එක. මේක තව ගොඩක් දේවල් තියෙනවා, මම නිකන් අයිඩියාක් විතරයි මෙතන දෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි බෙයරිෂ් කැනල් එක අයිඩියා එක තියෙන්නේ. ඕපන් එක වෙන්නේ ටොප් එකේ, ක්ලෝස් එක වෙන්නේ බොටම් එකේ. මෙතන තියෙන වික් දෙකේ තියෙන්නේ හයස් ප්‍රයිස් එකයි ලෝස් ප්‍රයිස් එකයි. මම හිතනවා ඐඩියාක් ගන්න ඇති කියලා කැනල් ස්ටික් පිළිබඳ දල ඐඩියා එකක් මම මෙතනින් මට ඐඩියට ගිහලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද පටිකුල ස්ටොක් එක ඇඳලා. නමුත් ඒක ස්ටොක් මාකට් එකට සම්බන්ධ කෙනෙක්ට නම් මේක බලන්න පුළුවන්. මේනන ගොඩක් කට්ටිය දන්නවා. අලුත් කෙනෙක් තමයි මේක බේසික් ඐඩියා එකක් දුන්නේ. බොහොම ස්තුතියි. තව පැටර්න් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට ඉදිරි වෙලාවට. Thank you. Thanks for watching. Don't forget to like the video. And don't forget to subscribe.